මේ ආයතන ලංකා නීති යටතේ විශාල වරදක් කරනවා. දැන් මේවා මේ සංකල්පීය සමාගම්. ඒ ආයතන කතා කරලා අහන්න ඔබගේ ආයතනේ කොහෙද තියෙන්නේ? කවුද මේකේ අධ්‍යක්ෂක මණ්ඩලය? කවුද මේකේ වකිලෙක් ඉන්නේ? නය ලෙස පෙනී සිටිමින් ඒකත් වරද්දක් ලංකා නීති යටතේ මේ සම්බන්ධව කිසිම නඩුවක් ඔවුන් විසින් පැවරු නඩුවක් කිසිම උසාවියක කිසිම පොලිසියක පැමිණිල්ලක් හෝ නඩුවක් මේ සම්බන්ධව නැහැ. පහදලියම ගත්තොත් එහෙම මේක මේ කාගේ හරි අවශ්‍යතාවයකට කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයක්. විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා යන එකක් තමයි මේ ෂණික ඔන්ලයින් ණය කියලා කියන්නේ. මේ පිළිබඳව මමත් යම් අදහසක් මීට පෙර පළ කර තිබිච්ච නිසා සමාජ මාධ්‍ය ඔස්සේ මටත් විශාල වශයෙන් දුරකථන ඇමතුම් සහ විශාල වශයෙන් මේ පිළිබඳ පීඩාවට පත් වෙච්ච අය මට මනරට ලබා දීම සිද්ධ කරනවා. මේ ණය දෙන ආයතන විසින් ණය දුන්නායින් පසුව සහ ඒවයින් විශාල කොටසක් යලි ගෙව්වාට පසුව ඒවයි පොලි අය කරගැනීම සම්බන්ධව ඔවුන් කටයුතු කරන ආකාරය සම්බන්ධ විශාල පැමිණිලි තෝගයක් ලැබී තිබෙනවා. විශාල ප්‍රශ්නයක් බවට ඒක පත් වෙනවා. දැන් මේට අදාළ නීතිමය තත්ත්වය ගත්තොත් එහෙම මේ ආයතන යනු මම පසුව කියන්නම් මේ ආයතන කියන්නේ මොනවද කියලා. නමුත් මේ ආයතනය කවර ආයතනයක් වුණත් ඇත්තටම ඇත්ත වශයෙන්ම මෙවැනි ආයතනයක් පැවතුණත් මෙවැනි ආයතන පැවතුණත් මේ ආයතන ලංකා නීති යටතේ විශාල වරදක් කරනවා. විශේෂයෙන් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ එහි පැහැදිලිව සඳහන්ව එහි දෙක එක වගන්ති යටතේ මහ බැංකුව යටතේ අවසර බලපත්‍රලාභී සමාගමකට හෝ ආයතනයකට හෝ හැරෙනකොට වෙනත් කිසිදු කෙනෙකුට මුදල් ව්‍යාපාරයේ යෙදවීම තහනම් කියලා. එතකොට ඒ ආකාරයෙන් අවසර බලපත්‍රලාභී සමාගමකට හැරෙනකොට මුදල් ව්‍යාපාරයේ යොදවන්නා වූ ඕනෑම සමාගමකට එම පනතෙහි 56 වැනි 6 1 වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කරනවා. මහාධිකරණයක නඩු විභාග කරලා ඔවුන් දඬුවම් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් එහි 53 වගන්තියෙත් ඒ දණ්ඩට සම්බන්ධ සඳහන් වෙනවා. දැන් එතකොට මේ විදිහට විශේෂයෙන් මේ සිදු කරන එකක් තමයි මේ ආකාරයෙන් මුදල් ව්‍යාපාරයේ යෙදවීමේ කියන්නේ පොලියට මුදල් යම් කෙනෙකුට ලබා දීලා ඒකට පොලියක් අය කර ගැනීම මේ පනතේ කරන්න බෑ වරදක්. ඒක එක පැත්තක්. නමුත් දැන් ඒ පනතේ සම්බන්ධ කතන්දර එසේ තිබියදී මේ ආයතන යයි කියා ගන්න අය විසින් හැසිරෙන ආකාරයක් තිබෙනවා. විශේෂයෙන් මම පළවෙනි කොටම කියන්නේ මේ පිළිබඳව මෙවැනි ආයතනයක් කිසිදු ලෙසක මහ බැංකුවේ තබා මේ පනතේ යටතේ තබා මෙම ආයතනයක් සමාගම් පනතේ යටතේවත් අඩු ගන්න ලියාපදිංචි කළා නැහැ. කොටින්ම කිව්වොත් මෙවැනි ආයතනයක් භෞතිකව නැහැ. මෙවැනි ආයතනයක් කොහේ හරි ස්ථානයක ස්ථාපිත කරලා මේ එහි අධ්‍යක්ෂකවරේ අධ්‍යක්ෂ මණ්ඩලයක් සභාපතිවරේ කෝ වෙන කිසිම ඊළඟට ස්ටාෆ් එකක් කෝ කිසිම එකක් මේකට අදාළ නැහැ. මේවා මේ සංකල්පීය සමාගම්. විශාල වශයෙන් ඔන්ලයින් ණයදෙන සමාගම් ආයතන විශාල ගණනාවක් අපි දකිනවා සමාජ මාධ්‍ය වල ෂණික ණය කියලා ඔන්ලයින් ණය කියලා පළ වෙනවා. හොඳට අරගෙන බලන්න ඒ ආයතන කතා කරලා අහන්න ඔබගේ ආයතනේ කොහෙද තියෙන්නේ? කවුද මේකේ අධ්‍යක්ෂක මණ්ඩලය? කවුද මේකේ වකිලෙක් ඉන්නේ? කවුද මේකේ මේ සමාගම් ලේකම්? ඒ කිසිම කෙනෙක් නැහැ. ඔවුන්ට තියෙන්නේ මම කියන්නේ මේ ඔක්කොම එකයි අනිත් එක. මේ තියෙන්නේ ඔවුන්ට තියෙන්නේ සිම්පත් කීපයක් විතරයි. ඔබට භෞතිකව මේ කිසිවක් නැහැ. සමාගම් මේ අවසර ගන්න පනත යටතේ අවසර ගන්න තියා භෞතිකව ටික ගිහිල්ලා බලන්න හම්බෙන්න කෙනෙක් මේක නැහැ ස්ථිරවම. මොවුන් මේ කරන්නේ මේ ආකර්ෂණීය දේවල් කියලා ණය ලබා දීලා ඊළඟට ණය මුදලක් ලබා දීලා ඒකට අතිශය අසාධාරණ කිසිදු ලංකාවේ කිසිදු නීතියක් යටතේ ඔවුන්ට උසාවියකට ගිහිල්ලා කිසිදු ආකාරයෙන් ඒ ණය ආපසු අය කර ගැනීමක් ලංකාවේ කිසිම පනතක් කරතේ කරන්න බැරි තරමේ පොලියක් වුණ අය කරනවා. ඒ අය කිරීම සිදු කරගන්නේ අමුතුම ආකාරයට මේ විශ්‍රාමගිය පොලිස් නිලධාරීන්, නීතිඥයන්, CID නිලධාරීන් වගේ අන් අය ලෙස පෙනී සිටිමින් ඒකත් වරද්දක් ලංකාවේ නීතියටදී පෙනී සිටිමින් ඔවුන් මොකද කරන්නේ? මේ බියවද්දනවා. පුද්ගලයන් බියවද්දනවා. මිනිස්සුන්ව බියවද්දනවා. ඊළඟට හැරස්මන්ට් එකක් මේක ඇත්තටම. ඒකත් ලංකාවේ නීතියටදී තවත් වරදක්. වෙනත් පුද්ගලයෙක් ලෙස පෙනී සිටීම වරදක්. ඊළඟට පියවැද්දීම බලහත්කාරී ලෙස මේ සිදු කරන අනිත් අයගේ කීර්ති නාමයන්ට හානි කිරීම තවත් නීතියක් යටතේ වරදක්. ජනතාවට කියන්න කැමති එකක් තමයි හොයලා බලන්න මේ සම්බන්ධව කිසිම නඩුවක් ඔවුන් විසින් පැවරු නඩුවක් කිසිම උසාවියක කිසිම පොලිසියක පැමිණිල්ලක් හෝ නඩුවක් මේ සම්බන්ධව නැහැ. ඔවුන්ට ගිහින් භෞතික පවරන්න කෙනෙකුත් නැහැ. එකම දේ ඇත්තේ පොලිසියෙන් හෝ උසාවියෙන් හෝ නීතිපති දෙපාර්තමේන්තුවෙන් හෝ නැත්තම් CLDකින් හෝ කියලා දෙන දුරපතන මතුමක් ඇති. එච්චරයි. වෙන කිසිම උසාවියක පොලිසියක උසාවියක පැමිණිල්ලක් හෝ විභාග කරන නඩුවක් ඔවුන් විසින් පැවරු ඒ කියන්නේ ණය ආපසු දෙවුවේ නැහැ කියලා පැවරු කෙනෙක් මෙතන නැහැ. ඒ වගේම තමයි ඔවුන් මේ ආකාරයෙන් බලහත්කාරයෙන් සහ මේ තියෙන මේ හැරස් කරලා පීඩාවට පත් කරලා අය කර ගැනීම හැර ඔවුන්ට මෙව ණය අය කර ගන්න වෙන කිසිදු විදියක් නැහැ. මේ මේ මේකට කිසිදු බිය වෙන්න ඕන කමක් නැහැ. ඒ වගේම තමයි දැන් එක ආයතන අපි මේක මහ බැංකුවට
බලකල යුතු වෙනවා ඇත්තටම ගත්තොත් එහෙම හබෙන්කට මේක අයිතියක් නැහැ මේක සම්බන්ධයෙන් අපි දන්නේ නැහැ වගේ දේවල් කියන්නේ මේක ප්‍රසිද්ධීන් ප්‍රශ්නයක් ඕනතරම් තියෙන මේ ඕනතරම් සමාජයේ ලොකු ප්‍රශ්නයක් කියලා තියෙන දෙයක් මේක සම්බන්ධව වහාම මේ ඉන්න කට්ටිය කවුද කියන බෞද්ධික කවුද කියන මං කියනවා සමාගම් කීපෙකුත් නැහැ එකයි තියෙන්නේ ඒ වගේම තමයි මේක මට පහදලියම ගත්තොත් එහෙම මේක මේ කාගේ හරි අවශ්‍යතාවයකට කළු සල්ලි සුදු කරන ව්‍යාපාරයක් පහදලියම ඒ නිසා පහදලියම මෙම තහනම් කළ යුතු මහබැංකුව විශේෂයෙන් වහා මැදිහත් වෙලා මේ නියාමනය කළ යුතු තත්වයක් මොකද විශේෂයෙන් මේක බරපතල ප්‍රශ්නයක් මිනිසුන්ට අපේ රටේ ජනතාවට සමාජයක් ලෙස මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරලා හෝ මේකට එරෙහිව නැගී සිටින්න ඕන කියන එක තමයි මගේ යෝජනාව.